එතකොට අපි දන්නවා පසුගිය කාල පරිච්ඡේදය තුල විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විශේෂයෙන්ම මහජන උපේක්ෂා කොමිසමේ ගරු සභාපති ජනක රත්නායක මහත්මයා පෙනී සිටියා. ඔහු පෙනී සිටියේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. ඔහු කිව්වා මේ විදුලි බිල වැඩි කිරීම අනීතිකයි, ඒක ක්‍රියාත්මක කරන්න එපා, මහජනතාව තව තවත් කබලේ ලිපට වැටෙනවා කියන විදියට ප්‍රකාශ කරමින් ඔහු විසින් නැත්තම් කොමිෂන් සභාවේ ප්‍රවීණයන් විසින් සකස් කරන අද විදුලි බිල ලැයිස්තුව ඉවත් කළා. විදුලි වල මණ්ඩලයේ විසින් සකස් කරන ලද අනීතික විදුලි බිල වැඩි කිරීම නැත්තම් විදුලි බිල සංශෝධනය කිරීම තමයි ඉතාමත්ම කූට ක්‍රමයක් හරහා සම්මත කරගත්තේ. ඒ අර අද වෙනකොට විදුලිය පාවිච්චි කරන්න ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සවස් වෙනකොට අපි දන්නවා සියලුම කඩවල සීතකරණ ඔෆ් කරලා තියෙන්නේ. මොකද ඒ විදුලි බිල දරා ගන්න බැරි නිසා. එතකොට අනිත් පැත්තෙන් පාරිසරික ප්‍රශ්නයක් එනවා. මේ විදුලිය විසන්ධ කිරීම නිසා ආහාර ද්‍රව්‍ය නරක් වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ හරහා සෞඛ්‍ය හේතුත් වෙනවා. මේ සඳහා සෞඛ්‍ය ප්‍රශ්නෙට බෙහෙත් ගේන්න මේ බෙහෙත් නැති වෙලාවේ ඩොලර් නැති වෙලාවේ තවත් මුදලක් අත ගන්න වෙයි. ඒක එහෙම තියෙද්දි අද වෙනකොට මේ මහජන උපේක්ෂා කොමිසමේ සභාපතිවරයා මේ කාන්ජන ඇමතිවරයාගේ ආණ්ඩුවට මහත් වූ ඉස්සරහයක් වෙලා තියෙනවා. ඔහුව කෙසේ හෝ ඉවත් කරන්න උත්සාහ කළා. ඒත් පනතට අනුව පාර්ලිමේන්තුවේ ඡන්දයකින් නැත්නම් යෝජනාවකින් වැඩි ඡන්දෙන් සම්මත කළා තමයි ඔහු ඉවත් කරන්න හැකියාව තියෙන. ඒක නිසා කාන්ජන ඇමතිවරයා තමන්ට හිතවත් සභාපතිකරණයක් පත් කරගෙන ගැනීමේ අරමුණින් මේ මහජනතාව වෙනුවෙන් පෙනී සිටපු මහජනතාවගේ හඬ තේරුම් ගත්ත, ඔවුන්ගේ හදගස්ම තේරුම් ගත්ත මේ මහජන උපේක්ෂා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා යෝජනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. ඒක මේ මාස 24 වෙනිදා විභාග සාකච්ඡාට ගන්නවා කියන එක තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. අපි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා කාන්ජන ඇමතිවරයා නෙවෙයි ඔබ, ඔබලා පාර්ලිමේන්තුවටපත් කරේ පාර්ලිමේන්තුවට පත් කරේ මේ අහිංසක විදුලි පාවිච්චි කරන බහුතරය. එහෙනම් බහුතරය විදුලි පාවිච්චි කරන්නන්ගේ සහයෝගය ලබා ගන්න නම් සියලු දෙනාම මේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා මේ ජනක රත්නායක මහත්මයාගේ තනතුර ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. එහෙම නැතුව කාන්ජන ඇමතිවරයාට අවශ්‍ය මේ යෝජනාව සම්මත කළා රටට සහ විදුලි පාවිච්චි කරන්නන්ට යම්කිසි අභාග්‍ය සම්පන්න ඉරමකට ඇති කර පත් කරන්න.